වණ්ඩාරනායක ගුවන්තොටුපළට ගුවන් යානයක් ඇවිත් තියෙනවා. ඒ ගුවන් යානය ඉන්දුනීසියාවේ සිට මුම්බායි දක්වා ගමන් කරන කුඩා ගුවන් යානයක්. මේ ගුවන් යාන වර්ගය ශ්‍රී ලංකාවේ එයා සිලෝන් ආයතනයේ තියෙන කාලේ ඉතා පැරණි ගුවන් යාන වර්ගයක්. මේ ගුවන් යාන වලට එක දිගට දීර්ඝ ගමනක් යන්න බෑ. ඒ නිසා ඉන්දුනීසියාවේ සිට මුම්බායි දක්වා යන අතරතුර 6 වෙනිදා ගුවන්තොටුපළට ගොඩබැසලා තියෙනවා. මේවා සාමාන්‍ය දෙයක්. ඒ කාර්ය මණ්ඩලයේ 3 දෙනෙක් ඉන්නවා. ඒ 3 දෙනා විවේක ගැනීමක් කරනවා. ඒක තමයි ඒ සාමාන්‍ය දෙයක්. අවශ්‍ය නීති රීති අනුව වීසා ලබාගෙන තමා ඒ රටට ඇතුල් වෙන්නේ. ඒ ගුවන් යානයේ අවශ්‍ය ඉන්ධන සහ ගුවන් යානයට අවශ්‍ය නඩත්තු කටයුතු ලංකාවේ කරනවා. පාස්කු ඉරිදා මෙවැනි ප්‍රවාහය වෙලා තියෙන අවස්ථාවක මෙවැනි ගුවන් යාන ලංකාවට ඇවිල්ලා ඉන්ධන ලබා ගැනීම, නඩත්තු කිරීම සහ විවේක ගැනීම කිරීම පිළිබඳ අපි තාම සන්තෝෂ වෙන්න ඕනේ. මේ කිසිම රටට හානියක් නැහැ. ඒ වගකීමෙන් මම සිවිල් ගුවන් සේවා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරය වශයෙන් මා රටේ ජනතාවට ප්‍රකාශ කරනවා මේ ගුවන් යානය 9 වෙනිදා පිටත් වෙනවා. ජනාධිපතිතුමා ළඟ තියෙද්දි රටේ ජනතාවට බොරුවට ආරක්ෂා තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීම කරමින් සහ රටේ ජනතාව නොමග යවමින් මේ කරන ප්‍රකාශ අපි තරයේ හෙළාදක්වා.